ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තවත් job vacancy එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා කැනඩා වගේම ඔස්ට්‍රේලියා, නිව්සීලන්ත, ස්විට්සර්ලන්ත් ඒ වගේ රටවල් වල job vacancies ඔයාලට අවශ්‍යයි කියලා ගොඩක් අය කියලා තිබ්බ නිසා ඒ රටවල් වල තියෙන vacancies ගැන අපි මේ channel එක හරහා දැනුවත් කරනවා. ඉතින් අද කියන්න යන්නේ කැනේඩියන් job vacancy එකක්. මේක hospital cleaners ලාට තියෙන job vacancy එකක්. ඉතින් රෝහල් පිරිසිදු කිරීමේ නිලධාරීන් සහ නිලධාරීනියන් දෙගොල්ලන්ටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. මේක දාලා තියෙන එම්ප්ලොයි ඩීටේල්ස් විදිහට තියෙන්නේ රවි ගුර් දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා, පෙම්වතිය, දුව, පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන ලයිව් ට්‍රැක් කරගමු. දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා, පෙම්වතිය, දුව, පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන ලයිව් ට්‍රැක් කරගමු. ප්‍රයිසස් කියන කම්පැනිකෙන් දාලා තියන්නේ ජොබ් ඩීටේල්ස් විදිහට ලොකේෂන් එක තියෙනවා සරී වල තමයි කැනඩාවේ තියෙන්නේ. ඉතින් සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 30ක් ඔයාලට හම්බෙනවලු. එහෙම සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කළොත් මාසෙට ලක්ෂ 11කට ආසන්න සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලව පර්මනන්ට් එම්ප්ලොයිස්ලා විදිහට ගන්නවා. ඒ කියන්නේ ස්ථිර අයදුම්කරුවන් විදිහට ගන්නවලු. ඒ කියන්නේ ඔයාට අවුරුද්දකට අවුරුදු දෙකකට වර්ක් පර්මිට් හම්බ වෙනවා සහ අවුරුද්දක් ඇද්දි කැනඩාවේ PR ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පවුලේ අයවත් ඔයාට කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. ඕවර්වියු ලැන්ග්වේජ් කියලා තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ඉංග්‍රීසි දැනුම නිසා තමයි නැතුව ඒ වගේ රටක ඔයාලට වර්ක් කරන්න අමාරුයි. මොකද මේක ලෝකයේ දියුණු රටක්. එතකොට සාමාන්‍යයෙන් අපි සෞදි වගේ එමිරේට්ස් වලට යනවා වගේ නෙමෙයි. ඔයාලට අනිවාර්යෙන්ම ලැන්ග්වේජ් එක සාමාන්‍ය මට්ටමින් හරි දැනුමක් අවශ්‍යයි. එඩුකේෂන් ක්වලිෆිකේෂන්ස් ඇන් එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැහැ. ඔයාලව ට්‍රේනින් කරලා ගන්නේ. හැබැයි ඔයාලට සුදුසුකම් මොනා හරි තියෙනවා නම් ඒව සඳහන් කරලා ඔයා ඔයාගේ CV එක කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට ප්‍රොෆෙෂනල් මට්ටමින් හදාගන්න. වර්ක් සෙටින් ඒරියා එක තියෙන අර්බන් ඒරියාස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ හොස්පිටල්ස් වල, මෙඩිකල් ෆැසිලිටීස් වල, එතකොට ක්ලිනික් වල ඔය වගේ තමයි ඔයාලට වර්ක් කරන්න ප්ලේසස් හම්බ වෙන්නේ. රෙස්පොන්සිබිලිටීස් විදිහට තියෙන ඉතින් ඔයාලට ක්ලීනින් සයිඩ් එක තියන්නේ අතු ගන්න, මොප් කරන්න, වොෂ් කරන්න, පොලිෂ් කරන්න, එතකොට ෆර්නිචර්ස් ඒවා පිරිසිදු කරන්න, එතකොට බාත්රූම් ඒවා පිරිසිදු කරන්න, ඒ වගේ ක්ලීනින් සයිඩ් එකේ ජොබ් රෝල් එකක් තියෙන්නේ. ඉතින් ඒ දේවල් එයාලා කොහොමද ඔයාලට පුහුණු වීම කරනවා? මොකද රැකියාවේ එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ නැති නිසා. additional information විදියට තියෙන transportation and travel information විදියට ඔයාලට public transportation available කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලට transport එයාලා සපයනවා. එතකොට repetitive task කරන attention to detail, personal suitability, organized, reliability ඔය වගේ දේවල් තමයි එයාලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වේකන්සිකට ඇප්ලයි කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ප්ලේ ස්ටෝර් එකට කියලා ලොකු ලොකු ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඇප් එක හරහා ඔයාලට වේකන්සිස් ගොඩක් බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් CV එක හරියට හදන්න CV එක තමයි නම්බර් 1 වෙන්න ඕනේ, හරියටම හදන්න ඕනේ. ඉතින් එතනින් තමයි එයාලා ඔයාලව සිලෙක්ට් කරගන්න මූලික අඩිතාලම වෙන්නේ. ඊට පස්සේ එයාලා ෆේස් ඉන්ටර්විව්ස් තියෙනවා, ඒ වගේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඉතින් උත්සාහ කරන්න හැමෝටම චාන්ස් එකක් ලැබෙන්න කියලා විෂ් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයාර් කරන්න තමද කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා